ආයිබෝන් කියලා පිළිගන්නවා සීලුම දෙනාම. අදත් සුපුරුදු පරිදි ආවයට වැදගත් තොරතුරුක් අරගෙන. හැබැයි අද කතා කරන්නේ නීතිමය කරුණක් ගැන නම් නෙවෙයි. නීති ගැන කතා කරනකොට කතා නොකරම් බැරි. ඒ ළඟින්ම බැඳුණු වෘතිය වන නීතිඥ වෘතිය ගැන තමයි අද කතා කරන්නේ. ලංකාවේ සමාජය තුළ වැදගත් ඉහළ පිළිගැනීමක් තියෙන විවිධ වූ ඉහළ තනතුරු දක්වා යන්න පුළුවන් වෘතියක් තමයි මේ නීතිඥ වෘතිය කියන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් කැමති මේ වෘතියට. හැබැයි නීතිඥ වෘතියට පිවිසෙන්නේ කොහොමද? මේකට සපුරන්න ඕන සුදුසුකම් මොනවාද? මේ සඳහා අපි කළ යුත්තේ මොනවාද? මේ සඳහා අපට විවෘතව තියෙන මාර්ග මොනවාද කියලා ගොඩාක් දෙනෙක්ට අවබෝධයක් නැහැ. ඒ නිසාද මම හිතුවා ඔබ නීතිඥයෙකු වීමට කැමති නම් ඒ සඳහා ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවාද? ඔබට ඒ සඳහා ඇති අවස්ථාවන් මොනවාද කියලා ඔබව දැනුවත් කරන්න. ඉතින් ඔබ සුවාදීනව වැඩ කරන්න කැමති කෙනෙක් නම්, එහෙම නැත්නම් රජයේ හරි පුද්ගලික අංශයේ හරි ඉහළ තනතුරකට පත් වෙන්න උත්සාහ දරමින් ඉන්න කෙනෙක් නම් මේක ඔබට ගොඩාක් වැදගත් වෙයි. ඉතින් ශ්‍රී ලංකාව තුළ නීතිඥවරයෙකු විදිහට පත් වෙන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ඔබ ඉන්න තත්ත්වය අනුව ඔබ තීරණය කරන්න මේ මොන ක්‍රමයටද මම මේ සඳහා උත්සාහ කරන්නේ කියලා. ඉතින් පළවෙනි අවස්ථාව තමයි ඔබ තවම පාසල් යන අවදී නම් ඉන්නේ, ඔබට පුළුවන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සෞන්දර්ය විෂයන් හා ගෘහ ආර්ථික විද්‍යාව වගේ විෂයන් හැරුණම අනුගුත් ඕනෑම විෂය ධාරාවකින් පෙනී ඉඳලා ඉහළ ඉසට් අගයක් සමගින් විශ්වවිද්‍යාල වරම් ලබාගෙන නීති පීඨයකට ඇතුල් වෙලා එහි වසර හතරකින් පස්සේ නීතිවේදී උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයටත් පෙනී ඉඳලා නීතිඥවරයෙකු වීමේ වාසනාව ලබා ගන්න. ඉතින් දෙවෙනි ක්‍රමය තමයි මේ වෙනකොට ඔබ කුමන ශාස්ත්‍රයක රැකියාව කරත් කුමන වයසක හිටියත් ඔබට පුළුවන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී ඉඳලා එයින් සමත් වෙලා නීතිඥයෙකු වීමේ සිහිනය ළඟා කරගන්න. මේ සඳහා ඔබ උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී ඉඳලා සී සාමාර්ථ දෙකක් සහ එස් සාමාර්ථයක් ලබාගෙන තිබිය යුතුයි. ඒ වගේම ඔබ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉංග්‍රීසි විෂයට සී සාමාර්ථයක් ලබාගෙන තිබිය යුතුයි. ඒ සුදුසුකම් ඔබට තියෙනවා නම් ඔබ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී ඉඳලා එයින් සමත් වෙලා නීති විද්‍යාලයේ ඉගෙනීමෙන් පස්සේ වසර තුනහමාරක වගේ කෙටි කාලයකින් නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීලා වැඩ කටයුතු කරගෙන යන්න ඔබට පුළුවන්. ඉතින් ඒ ක්‍රමය තමයි කෙටිම ක්‍රමයකින් සහ අඩුම කාලයකින් නීතිඥ වෘත්තියට පිවිසෙන්න දැනට තියෙන එකම ක්‍රමය. ඊට පස්සේ තුන්වෙනි ක්‍රමය තමයි ඔබ ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ විභාගය සඳහා පෙනී ඉඳලා එස් සාමාර්ථ තුනක් ලබාගෙන තියෙනවා නම් විවෘත විශ්වවිද්‍යාල LLB ප්‍රවේශ විභාගයට මුහුණ දීලා සමත් වෙලා එහි උපාධිය ලබාගෙන නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයට මුහුණ දීලා එයින් සමත් වුණාට පස්සේ නීතිඥවරයෙකු වශයෙන් පත්වීමට ඔබට හැකියාව තියෙනවා. ඒ සඳහා ඉංග්‍රීසි විෂයට සී සාමාර්ථයක් අවශ්‍ය නොවීම සහ ලංකාවේ සෑම පළාතකම විවෘත විශ්වවිද්‍යාලයේ සාකා තිබීම වගේම ඔබ පදිංචි පළාතෙන් ඔබට මේ සඳහා ඉදිරිපත් වීමට හැකියීම ඔබට ලොකු පහසුවක් වෙනවා මේ වෙනුවෙන් කටයුතු කරගෙන යනකොට. ඉතින් හතරවෙනි ක්‍රමය තමයි පුද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය හදාරලා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග සමත් වෙලා ඔබට නීතිඥවරයෙකු වීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ සඳහා අධික මුදලක් වැය වෙනවා වගේම අනෙක් ක්‍රම තුනටම වඩා වැඩි කාලයක් ගත වෙනවා ඔබට නීතිඥයෙකු ලෙස පත් වෙන්න. ඉතින් ඔබ දැනට කුමන වයසක මොන ශාස්ත්‍රයක රැකියාව කරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මං කිව්ව අධ්‍යාපන සුසුකම් ඔයාට තියෙනවා නම් නීති විද්‍යාලයේ සහ විවෘත විශ්වවිද්‍යාලවල පවත්වන ප්‍රවේශ විභාගයට ඉල්ලුම් කරලා මේ සඳහා උත්සාහ කරලා බලන්න. සාමාන්‍යයෙන් LLB ප්‍රවේශ විභාගය සඳහා වසරේ සැප්තැම්බර් මාසයේදී වගේ ආයුධම්පත් කැඳවලා පෙබරවාරි මාර්තු වගේ මාසවල තමයි විභාගය පැවැත්වෙන්නේ. නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය සඳහා වසරේ මාර්තු මාසය වගේ ආයුධම්පත් කැඳවලා ජූනි ජූලි වගේ මාසවල තමයි විභාගය පැවැත්වෙන්නේ. ඒ වගේ මීට පෙර නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට උසස් පෙළ සඳහා එස් සාමාර්ථ තුනක් එක්ක සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සී සාමාර්ථයක් තමයි සුදුසුකම් විදිහට සලකලා බැලුවේ. නමුත් මෙවර තමයි ඒ සඳහා උසස් පෙළ සී සාමාර්ථ දෙකයි එස් සාමාර්ථයට සුදුසුකම් ඉහළ දැම්මේ. ඒ නිසා ඉදිරියටත් මෙම් ප්‍රවේශ විභාග සඳහා ආයුධම් කරන්න මේ වෙනකොට තියෙන අධ්‍යාපන සුදුසුකම් වෙනස් වෙන්න බොහෝ දුරට ඉඩකට තියෙනවා. ඒ නිසා ඔබත් මේ සඳහා උනන්දු නම් ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ වෙනුවෙන් උත්සාහ කරලා බලන්න කියලා ඔබ සියලු දෙනාට මතක් කරනවා. ඒ වගේම දැනටමත් මේ සඳහා දැඩි තරඟකාරී තත්ත්වයක් තියෙනවා වගේම මේ සඳහාම පුද්ගලික පන්ති පවත්වන බොහෝ ආයතන ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ විභාග සඳහා සාමාන්‍ය බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්, භාෂා ප්‍රශ්න පත්‍රයක් වගේම ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයක් තමයි ඔබට ලැබෙන්නේ. ඒකට මුහුණ දීලා ඔබ සමත් වුණොත්
ඔබට පුළුවන් තෝරගන්න සීමිත පිරිස අතරට එකතු වෙලා නීතිඥ සීනේ සැබෑ කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඉදිරියටත් මෙවැනි වැදගත් කරුණු වගේම නීතිය පිළිබඳ පුංචි කරුණුත් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් පහළ තියෙන subscribe button එකයි bell icon එකයි click කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා.